ඒක එක්ක පොස්තාරේ වල ඒක එක්ක උසවැටි එක්ක කොටයි අරකයි මේකයි මොනෝ හරි එකක් කියලා මම හරි දෙක්ක ඊට පස්සේ මම මේක සම්පූර්ණ අතෑරියා පත්තරේ දාන එකත් අතෑරියා අතෑරලා දාලා ඕන දෙයක් කරගන්න කියලා අතෑරලා දාලා ඉතින් අක්කයි නංගි දෙන්නම් මම මේ කතා කරන්නේ දේශකී කිමාටි දෙන්න ඊට පස්සේ දේශකී එක සැරයක් විවාහ වල ලංකාවට ආවා මම හිතන්නේ එදත් මේ කතාව මම කිව්වා ඇවිල්ලා ඒගොල්ලෝ රාත්‍රී ගියාම අවු වෙන උදේ කියලා තාත්තී I found my partner. එතකොට ඊට පෑක් ගියේ නෑ චන්දි වෙනවා මෙන්න කාර් එකේ අංකල් I like to marry your daughter මෙන්න මගේ හොරොස්කෝප් එක අංකල් ඒක මිස චෙක් කළා මොකද දේශකී කියලා තියෙනවා අම්මා හොරොස්කෝප් එක චෙක් කරනවා හොරොස්කෝප් එක මැච් වෙන්නේ නැත්තම් very sorry ඒක හින්දා හොරොස්කෝප් එක එදාම මං හිතන්නේ එදාම කියලා බැලුවා බල්ලා දවල් වෙනකොට රිසල්ට් එක අවුට් වැඩේ හරි තව ටිකක් ෂුව කරගන්න අම්මයි මං ඉදන් චරිතය තව තැන් වල බැලුවා ඒ පැත්තෙත් ඕකේ ඉතින් වැඩි කන්ෆර්ම් ඉතින් ඊට පස්සේ මං ඉදන් වෝටර් සේජ් එකේ පොඩි එන්ගේජ්මන්ට් එකක් කරලා මේගොල්ලෝ රට ගියා ඉතින් ගිහිල්ලා ඒ දවස්වල කොවිඩ් ඉඳන් අපිට මේක කරගන්න බැරි වුණා බැරි වුණාට ඉතින් දැන් ලංකාවට ඇවිල්ලා දේශිකී මං ඉදන් එදත් මම කිව්වා අර ඩුප්ලිකේෂන් රෝඩ් එකේ මං ඉදන් අපේ සාමාන්‍ය වයස කට්ටිය මතකයි ඉස්සර දුනා වෙඩින් ෆ්‍රොක් ෂොප් එකක් හරියටම සිග්නල් ලයිට් එකත් එක්ක දරුණුවට මෙයාට අවුරුදු 7 8 කාලේ මාත් එක්ක යනකොට කියනවා තාත්ති කවදාරි දවසක අර ජාතියේ ෆ්‍රොක් එකක් ඇඳන් තමයි මම බලන්නේ කියලා. ওই චරිත කිව්ව විදියට ඔය මං හිතන්නේ ලෙහෙංගායේ කාලේ දුන්නේ නැවෙන්නේ. ඉතින් ඒක වෙන්නේ නැති ආසාව තියෙන නැති බත් මං හිතන්නේ චරිතය ඉෂ්ට කරා මං හිතන්නේ කොහොම හරි ක්‍රමයකට මං හිතන්නේ ස්තුතිවන්ත වෙන්න ඕනේ චරිතතුලේ ආයතනයට. ඉතින් ඒ ළමයාගේ ආශාව ඉෂ්ට වුණා. මේකේ ලොකුම දෙයක් වුණා මම මේ කොහෙවත් හිටපු නැති මිනිහ මමත් ජනප්‍රිය ඒකට හේතුව වුණේ මං හිතන්නේ අපේ එඩ්වඩ් ජයගොඩි මහත්මයාගේ අර සින්දුව. ඒ සින්දුව මං දන්න තරමින් දැන් 60,000 කෝයිද බලලා තියෙනවා. මොකද හේතුව මට ඉන්දියාවෙන් කෝල් කරලා විකට චරිතයකට අර ප්‍රෙඩිසිලට පස්සේ කවුරුත් නැහැ කියලා එන්න කිව්වා. ඉතින් ඒකින්ද මං බෑයිව බාරගන්න මොකද භාෂාව දන්නේ නැති නිසා. ඉතින් දැන් ඒකයි තත්ත්වය. ඉතින් මං ඇත්ත වශයෙන්ම මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. අපි වෙනුවෙන් අද මේ මැදයක් ලෑස්ති කරපු එක ගැන. ඉතින් එතකොට මං හිතන්නේ මේ ළමයි තුන්දෙනාම තව සති දෙකක් මං හිතන්නේ බාල දුවත් අම්මයි තාත්තත් ඇවිල්ලා ඉන්නවා. ඒ මිනිස්සු පරිම අපිත් එක්ක හරි මේකට. ඒක දුවලා දැන් මං හිතන්නේ මේ මගුලත් අපි කරදිම කරනවා. මම මූලිකව කියන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ මගුල් දෙකෙන් මම ගෙස් කෙනෙක් විතරයි. මට දීපු ඇඳුම ඇඳගෙන මං ගිහලා ඉඳන් ඉන්නවා. අර එඩ්වඩ් මහත්තයා කිව්ව විදිහට මම මේකට සම්බන්ධ වෙන්න ගියා නම් මේක අච්චාරුවක් වෙනවා. ඉතින් අපේ නෝනගේ සම්පූර්ණ ඩේට් එකේ තියෙන ප්‍රශ්න ටික මට තමයි එන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට ගෙදරින් ඈත් වෙලා ඉන්නවා. ඉතින් මොකද අවශ්‍ය ප්‍රශ්න ඕනේ නැහැ. මොකද සෑහෙන්න බැරිනවා. ඉතින් එකම දේ අන්තිම සතියේ මම ඩ්‍රයිවර් කෙනෙක් ලෑස්ති කරා. ඩ්‍රයිවර් කෙනෙකුයි වාහනේ ලෑස්ති කරා. මොකද මගුල් දවසේ අම්මා පොලිසියට ගිය ප්‍රශ්නයක්. ඉතින් ඒක හින්දා මම ඩ්‍රයිවර් කෙනෙකුයි වාහනේ ලෑස්ති කරලා අන්තිම දවස් ටික යට ලන්නේ ලෑස්ති කරා. මොකද ඊළඟට පොලිසිය තියාන මේ මොනසද තියා මගුල් කරන්නේ. ඒ තරමට ස්ට්‍රෙස් එකක් තියෙන තා මේ ස්ට්‍රෙස් එක ඉවර නැහැ. අද උදේත් මේ මං හිතන්නේ මේ කරෝල පෝරියම ගේන කේස් එකට මාත් එක පොඩ්ඩක් ඇවුනවා. මම ඒවා මේ කරෝල කුරිය කරන් ගිහලා කොහමද මේකේ මොසු කන්නේ කියන එකත් ඇහුවා. ඉතින් නෑ ඒක ඉස්තරම්ම දැන් වලින් ගන්න ඕනේ කියලා පැත්තකටලා ඉතින් අහගෙන ඉතින් එකම දේ මම ඉතින් අර චෙක් එක ලියනවා ට්‍රාන්ස්ෆර් කරනවා මම ඉතින් අපේ ගන්න මාත්‍ය දන්නවා. ඒ අවශ්‍ය තැන් වලට ඒ වැඩ ටික කරනවා. ඒ හැරෙන්න ඉතින් වෙන දෙයක් මගෙන් උනේ නෑ. මම දැන් ඊළඟ වෙඩින් එකටත් මම ගෙස්ට් වශයෙන් යන්නේ. එතකොට කරදර නෑනේ. අර කතා දෙයන් 2 මිනි කුක් ස්පොයිල් ද සුප් කියලා ඉතින් ඒකින්ද මම ඒ ප්‍රස්තාපිරෝ කරගෙන මම නිදහසේ ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැතුව. අපේ නෝනා ස්ට්‍රෙස් එක ගන්නවා මම ඉතින් චරිතත් එක්ක ලොකු ස්ට්‍රෙස් එකක් ගත්තා. අර එඩ්වඩ් මාත්‍යාගෙන් මම මේ පාඩම ඉගෙන ගත්තා. එඩ්වඩ් මාත්‍යා ක්ලාස් එක කරගෙන ජොලි ඉන්නවා. ඉතින් මට ක්ලාස් කරන්න දෙයක් නැහැ නේ. මම ඉතින් ගමදී ඉතින් පැත්තකටලා ඉන්නවා උදේ පාන්දර යනවා හැන්දෑවට යනවා. එතකොට මේක ඇහෙන්නේ නැහැ ඉතින් ඒත් බයිනවා ටෙලිෆෝන් එකෙන් කතා කරලා බයිනවා. අර මේ කිසි ගානක් නැහැ ජෙස් වගේ එනවා ගගා බයිනවා ඉතින්. මොකද කරන්නේ? දැන් එඩ්වඩ් මාත්‍යා ගන්නවා ඉතින් මේකට සම්බන්ධ වෙන්න කියලා අනවශ්‍ය ප්‍රශ්නයක් නේද මතුවේ. අදේනකොට බනිනවා මම ඇහි සූට් එකක් ගෙන උනන්නේ අරකයි මේකයි දේශිකී පරක් වුණා කියන්නේ බල්ක මම මොකද කරන්නේ කොහොම හරි ඉතින් කමන්නේ ඉතින් ඒ ස්ට්‍රෙස් එක තව සතියක් මගේ දෙයි ඊළඟ සතියේ දවස් තුනේ මේ ළමයිට ගියනවා සීතර මම මෝටර් ස්ටුඩියෝ වලට යනවා සරිදා ඒ ගුඩ් මාත් ඇතුළේ
මගේ දැන් නංගිත් ආවා ඔස්ට්‍රේලියාවේ ඉඳගෙන හැමෝටම ස්තුතියි වගේ මගේ කතාවෙන් අවසන් කරනවා.